සියලු දෙනාම ආයුබෝවන් කියලා පිළිගන්නවා. www.pcware.com පරිගණක වල කැලේ වෙතින් ඔබ වෙත ගෙනෙන SL Geek මහ ශ්‍රී ලංකන් Geek page එකෙන් ඔබ වෙත ගෙනෙන ප්‍රථම වීඩියෝ සඳහන්. මේකදී අපි ඔයගොල්ලන්ට කියා දීමට බලාපොරොත්තු වෙන්නේ කොහොමද ඔයගොල්ලන්ගේ Android හෝ iOS චංගම දුරකථනය සඳහා fast charge එකක් තෝරගන්නේ සහ ඒ පිළිබඳ විස්තර. ඔයගොල්ලන්ට පේන ඇති අද මම ඔයගොල්ලන්ට කියලා තියෙනවා ටෙම්ප්ලර් charge එක. ටෙම්ප්ලර් කියන්නේ මට ඔයගොල්ලෝ සඳහා recommend කරන්න පුළුවන් ලොක් තියෙන හොඳම charge එක කිව්වොත් නිවැරදි. ඇත්තටම ඔයගොල්ලෝ දන්නවා ඇති S6S7 වගේ දුරකථන වලට අපේ ඔයගොල්ලන්ට fast charge එකක්. සහ Samsung එකේ වෙනම ගන්න fast charging adapters. ඊට වඩා මේක ඇත්තටම විශාල ගුණයක් හොඳයි. ඒවටත් වඩා ඒකයි මේකේ තියෙන ලොකු විශේෂත්වය. සාමාන්‍ය Samsung දුරකථන සමග හෝ වෙනත් brand එක දුරකථන සමග මේ වගේ chargers ඔයගොල්ලන්ට හම්බෙනවා. මම හිතනවා ඔයගොල්ලන්ට පේන ඇති කියලා. මේ charge එකේ ඔයගොල්ලන්ට පේන පරිදි MPS ගන්න වෙන්නේ. MPS 0.7යි සහ .5යි. ඒ වගේම ඔයගොල්ලන්ට හම්බෙන්න පුළුවන් මේ විදිහට Samsung chargers. මේක සාමාන්‍ය J-series වගේ දුරකථන සමග ඔයගොල්ලන්ට ගොඩක් හම්බෙන්නේ. මේකදී ඔයගොල්ලන්ට ලැබෙන MPS ගන්න .5 ඉකෙන මේ charge එක වගේ තිබුණයක් MPS මේ charge එකේ තියෙනවා. ඒ වගේම volt ගන්න volt 5 මේ charge එකේ තවරන ලැබුණේ volt 5ක දාන්නවා. මේ දෙකම original Samsung chargers. අප බලමු දැන් මේ charge එකේ විශේෂත්වය මොකක්ද කියලා. මේ charge එකේ ඔයගලන්ට ලැබෙන ampere ගන්න 1.2 සහ volt ගන්න 5. ඒ කියන්නේ මට මේකදී ඔයගලන්ට කියන්න බලන්න මේ charge එකේ ඔයගලගේ දුරකථන වලට කිසිදු හානියක් සිදුවන්නේ නැති බව සහතික කරනවා. සාමාන්‍ය charge එකකින් ලබා දෙන charge chain මේ charge එකේ ඔයගලගේ දුරකථනයට ලබා දෙනවා. අප බලමු මේක unbox කරලා. ඔයගලට පේනදි මේ විදිහට අපිට කේබල් ලැබෙනවා. කේබල් එක ලැබෙන්නේ සරල package එක. ඔන්න පේනදි මෙන්න මෙතන ටෙම්ප්ල ලෝගෝ එක තියෙනවා. ඒ වගේම කේබල් එක සමහර මීටර එකක් වගේ දිග දිග කේබල් එකක් ඔයගලට ලැබෙන්නේ. මම හිතනවා ඒක ඔයගලට ප්‍රමාණවත් Samsung chargers වල ලැබෙන කේබල් එකට වඩා. ඇත්තටම Samsung gear වල නාමයේ උපුටා කතා කිරීමෙන් ඔයගොල්ලන්ගේ අනිත් දුරකථන සම්බන්ධයෙන් අදාළත්වයක් නැති බවත් කියන්න පුළුවන්. නමුත් මේ සියලුම දුරකථන සඳහා අදාළයි iOS නැතුව. මේක පුළුවන් ඉන්නේ ඔයගොල්ලන්ට චාර්ජ් කරන්න ඔයගොල්ලන්ගේ Android දුරකථන පමණයි. මෙතන USB කේබල් එක ගන්න පුළුවන් විදිහේ chargers නැති සමහරක් ටෙම්ප්ල වල හෝ iOS වල නිකුත් chargers තියෙන පුළුවන්. ඔයගොල්ලන්ට මේවා හොයලා බලන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් වෙන දුරේ රුපියල් 1000ක පමණ දුරක් වන්නේ. ඊළඟට මම ඔයගොල්ලන්ට පෙන්නන්න දැස්ටි මේක කොහොමද වැඩ වෙන්නේ කියලා ඊළඟ වීඩියෝ ක්ලිප් එකේදී ඒක මීට පස්සේ ඔයගොල්ලෝ දැනගන්න පුළුවන්. මෙතන මේ ටෙම්ප්ල charge එක ගැන සියලු විස්තර ඔයගොල්ලන්ට වීඩියෝ එක නවත්තලා බලන්න පුළුවන්. අප බලමු මේක කොහොමද මගේ දුරකථනයට charge කරපන්නේ කියලා. සාමාන්‍ය S7 දුරකථනයක් වගේ නම් පැය දෙකකින් පමණ charge කරන්න පුළුවන්. J7 වගේ බැටරිය ලොකු දුරකථනයක් නම් සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට පැය දෙකක පමණ අසන්න කාලයකදී charge කරගෙන ඉන්නේ හැකියාව තියෙනවා. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මේ charge එක ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න ඇති කියලා. අප බලමු මම මේ කොහොමද දුරකථනයට ප්‍රතිචාර දක්වන්නේ කියලා. මේ charge එකනේ normal Samsung charger එකකින් අර ඔයගොල්ලන්ට මම පෙන්නපු කළු පාට charger එක. ඔයගොල්ලන්ට පේන ඇති 140ත් 410ත් 430ත් වගේ අතර ප්‍රමාණයක පරස්සයකින් තමයි අපිට MPS ලැබෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට පේන ඇති සාමාන්‍ය ඔයගොල්ලන්ගේ ගෞතෙන් charge එකේ මීට ගොඩක් දුර සමාන voltage එකක් තමයි ඔයගොල්ලන්ට හම්බෙන්නේ. 140ත් උප්පරිමයට ගියේ 430 විතරයි. නමුත් මේක ඔයගොල්ලෝ දන්නේ නැති වුණාට 20ටත් 30 50 80 වගේ උඩා ගැන්ටත් මේක අඩු වුණා. මම මේක කලින් චෙක් කර වතාවල් වල අපනු අපි අද ඔයගොල්ලන්ට හඳුන්වලා දීපු ටෙම්ප්ල charge එක කොහොමද වැඩ කරන්නේ කියලා මම මේ කේබල් එක රිමූව් කරනවා. ඔයගොල්ලන්ට මේ app එක ඔන්න play store එකකින් ගන්න පුළුවන් නම ampere කියලා app එකක්. අපනු කොහම ටෙම්ප්ල එක connect කරා බලමු දැන් කොහොමද අපිට charge වෙන්නේ කියලා. මේක පටන් ගනිද්දී තරමතුරට අඩු වෙන්න පුළුවන්. නමුත් පහුවෙද්දී වැඩි වෙනවා. දැන් 840ම පටන් ගත්තා. වගේ අඩු වෙන්න පුළුවන් කිව්වා. ඒ විදිහට මම 70 ඉස්සලා ගිහින් 760ක් පුරන වෙනවා. ඉතාමත් ලොකු වෙනසක් තියෙනවා. සහ මේකෙදී
කතාවක් කියන්න කැමතියි. 100% ඔයගොල්ලන්ගේ දුරකථනයට ආරක්ෂාව සපයනවා. ඒ කියන්නේ මේ වගේ ඔයගොල්ලන්ගේ කොච්චර ෆාස්ට් චාර්ජ් එකක් වුණා කියලා ඔයගොල්ලන්ගේ දුරකථනයේ බැටරියට හානියක් වෙන්නේ නැහැ. මොකද MPS ගාන සහ වෝල්ටේජ් එක සමාන නිසා. ඇත්තට මේක ඔයගොල්ලන්ට සාමාන්‍ය මිලදපුලින් රුපියල් 1000කට පමණ ආසන්න මුදලකට මිලදී ගන්න පුළුවන්. ඕගලන්ට මේ ගැන විස්තර දැනගන්න ඕන නම් මේ පේජ් එකෙන් ඉන්බොක්ස් එන්න පුළුවන්. සහ තවත් ඔයගොල්ලන්ට කියන්න ඕනේ අප්පා මේ මේක අපේ YouTube පේජ් එකෙන් බලන YouTube පේජ් YouTube වීඩියෝ එකට ඇති link එකක් අපේ Facebook පේජ් එකට ඇවිල්ලා ලයික් එකක් දාලා මේක යාළුවන්ට ෂෙයා කරලා අපි සමග එක් වෙන්න. සහ මේ අලුතෙන් පටන් ගත්ත පේජ් එකට උපරිම සහාය අපි ලබා දෙන්නත් කියලා ආරාධනා කරමින් මේ වීඩියෝ සමගින් ඔයගොල්ලන්ගේ සමගන්නවා. තවත් වීඩියෝස් සමගින් හමු වෙමු. ඔබ සමග ස්තුතියි.